මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. එළමෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සහ සෙසු සියලුම රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් වෙන් කර තිබෙනවා. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි ඡන්දදායකින්ට ලබන 11 සහ 12 යන දින දෙකද ඒ සඳහා වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනපති අපේක්ෂකීන්ගේ විවාදය හෙට සිට ආරම්භ වීමට නියමිතයි. ඉදිරි වසර 5 රට හදන වැඩපිළිවෙල ජනතාවට කියන මාර්තු 12 ව්‍යාපාරයේ ජනපති විවාදය හෙට හවස 3 සිට 5 දක්වා ක්‍රියාත්මක වෙන ප්‍රධාන රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කරන්නට මේ වෙනකොට එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ වගේම අපි ඒ සියලු මාධ්‍ය ආයතන වලට අපි ආරාධනා කරනවා මේ රටේ ජනතාවට හෙට දවසේ හවස 3 සිට 5 දක්වා ඔබේ කාලය වෙන් කරගන්න. මේ සඳහා දැනට අපේක්ෂකව 4 දෙනෙක් තමන්ගේ එකඟතාවය පළ කරලා තිබෙනවා. විපක්ෂ නායක ඒ වගේම සමගි ජන බලවේගී නායක සජිත් ප්‍රේමදාස මහතා, පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා, ඒ වගේම කොමියුනිස්ට් පක්ෂයේ නියෝජනය කරමින් දිලිච් ජයවිර මහතා, ස්වාධීන අපේක්ෂක ආරි නේත්‍රන් මහතා හෙට දිනේදී මේ විවාදයට සහභාගී වීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් 8 වෙනිදා විජේදාස රාජපක්ෂ මහතා, නුවන් බෝපගේ මහත්මා, සරත් මනමේන්ද්‍ර මහත්මා, අනෝජ් සිල්වා මහත්මා සහ ඕසල හේරත් මහත්මා මේ විවාදය සඳහා එකතු වීමට නියමිතව. මේ අතර එල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද අප මුදල් තැන්පත් කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.